प्रश्न दिसंबर अभी तवोक संवर्धने बल मे बल मट यू उत्तर अतरेन्गेन अभी मेघ साग्चा करम राइट मम गिस्टे पेपर रेख गण मम गणी संपूर्ण लकृती ऑटोमेटिकरी मे पेपर रेख दी हाँ बलन वोट पेना स्क्रीन आगे पेपर रेख दीनावा मगे नायपहा මේ පාඩම ගැන ටිකක් කතා කරනවා මේක දිගුවක් නෑ අපිට තියෙන්නේ තව ඊළඟ ප්‍රශ්නෙට යමු අපි මේ බලන්න ඊළඟ ප්‍රශ්නය කියන්නේ පාදයක දිග 3 cm වන සමචතුරස්‍රාකාර තහඩුවක පරිමිතිය එතකොට මේ බලන්නකො පාදයක දිග 5 cm නේ 5 cm වන සමචතුරස්‍ර ආකාරයේ සමචතුරස්‍රයක් නම් මොකද වෙන්නේ? පැති දෙක සේරම සමානයිනේ. එහෙනම් මොකද්ද? පරිමිතිය පරිමිතිය සමානයි 4 වාරයක් පැත්තක දිග. ඒ අනුව 4 වරක් 5යි 20යි cm. 20යි cm. හතරවෙනි ප්‍රශ්නය කොච්චර ලේසිද බලන්න හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ නිවරදිව සංඛ්‍යා රේඛාවේ නිරූපණය තෝරන්න කියන්නේ තොර සංඛ්‍යා රේඛාවක යම් ස්ථානයක් ලකුණු කරද්දී අපි කියලා තියෙන්නේ උඩ තියෙන බෝල හරියන්නේ නැහැ එල්ලෙන බෝල හරියන්නේ නැහැ හරියටම මැද තියෙන්න ඕන තොර හරියටම මැද ලකුණු වෙන්න ඕන බලන්න එතකොට දෙවෙනි උත්තරේ නේ හරි ඒක ඉතාවලේසි ඊළඟට මහා කෝණය තෝරන්න මේ බලන්න මහා කෝණය කොහක්ද ඉතාව පැහැදිලි මහා කෝණය කියන්නේ 90ට වඩා වැඩි සරල කෝණයට වඩා අඩු ඔය දෙක අතර තියෙන එකනේ එතකොට මේ දෙක අතර තියෙන එක කෝණයයි මේන්නේ මේ BOA තව ගන්න පුළුවන් BOD කියලා මේ යට පැත්තට මේ COA කියලා ගන්නත් පුළුවන්. නමුත් මෙතන අපිට දීලා තියෙන උත්තරත් එක්ක යන්න තියෙන්නේ BOA නැත්තම්
AOB එතකොට මේ දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ ඊළඟට 6 පළවෙනි කොටස දැන් බලන්න BC දිග හොයන්න කියනවා දැන් ඔබට පේනවා මේක BC දිගයි DE දිගයි එකතු වුණාම 20ක් වෙන්න ඕනේයි උසනේ තියෙන්නේ උස අතරේ මේ දෙක තියෙන හැබැයි මේ දෙක සමානයි මේ දෙක සමාන නම් එකක් තියද 10යිනේ එකකට ලෝකෝල කතා කරන්න දෙයක් නැහැ එකක් 10යි ඊළඟට EF දිග මේ බලන්න EF දිග කියලා කියන්නේ මෙන්න මේ දිගනේ එතකොට මේ දිග හැදෙනවා මෙතන AB දිග 20යි දැන් මේක 10 නිසා මේ කොටසත් 10යි ඒ අනුව F E දිග අපිට කියන්න පුළුවන් 30 කියලා නේ F E දිග 30 ඔන්න බලන්න නැවතත් හොඳයි මෙතන දැන් BC දිගයි DE දිගයි එකතු වුණාම AF දිගට සමාන වෙන්න ඕන. ඒ කියන්නේ 20ට සමාන වෙන්න ඕන. તો මෙතන 20ක් වෙන්න නම් මේ දෙක සමානක් වෙන්න නම් 10 10 තියෙන්න ඕන. ඒ අනුව එකක් 10යි. මේ තුනම සමාන නිසා CD දිග 10යි. તો CD දිග 10 වෙනකොට AB දිග 20යි. එහෙනම් මේ මුළු දිග තමයි FE දිග කියලා කියන්නේ. එනං FE දිග 30ක් වෙන්න ඕන. ඊළඟට කියනවා රූපේ පරිමිතිය. බලන්න. රූපේ පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට වටේ දිග මේ මෙතන 20යි, මෙතන 20යි 40යි, 10යි 50යි, තව 10යි 60යි, මෙතන 10යි 70යි, මෙතන 30යි 100යි. ඉතාලි ලේසි. 100යි මීටර්. ඊළඟට කියනවා මේකේ මීටර් පහින් පහට කණු හිටවන්න ඕනලු. දැන් මේ බලන්න ඔබ මතක් කරගන්න සංවෘත රූපයක නම් එක විදියකට කණු වෙන්නේ විවෘත නම් තව විදියකට එන්නේ. මේ ඔන්න බලගන්න. මෙහෙම දිගට තියෙන එකක් ගත්තොත් මේ කණු හතරක් ඉන්නුවොත් පරතර 1 2 3යි. හැබැයි සංවෘත එකක් ගත්තොත් කණු හතරක් ඉන්නුවොත් පරතර 4යි. දැන් මේ තියෙන සංවෘත රූපයක්නේ එතකොට මේ සමූර්ත රූපය ඇතුලේ ඔක්කොම ටික දිග මීටර් 100යි. පහෙන් පහට ඉඳන් ඕන. එහෙනම් පහෙන් බෙදුවාම 20යි. පරතර 20 නම් කරුත් අපිට 20ක් ඕන. පරතර 20 නම් කරුත් 20යි. බලන්නකෝ කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. ඊළඟ එක ඊළඟට කියනවා කෝණ සම්බන්ධයෙන් මේ බලන්න 7 වෙනි එකේ පළවෙනි කොටස x හොයන්න. දැන් මේ x කියන එක තියෙන්නේ ඔබ බැලුවොත් කෝණ දෙක මෙහෙම ඡේදනය වෙන කෝණ. සරල රේඛා දෙකක් ඡේදනය වෙන කෝණ කියන්නේ මෙහෙම මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් x ළඟේ වෙන්න ඕන 50. ප්‍රතිමුඛ කෝණ සමානයි. ඊළඟට y ළඟේ හොයන්න කියනවා. නේ? y වලගේ හොයන්න පුතේ මේ සරල රේඛාවේ බද්ධ කෝණවල එකතුව මේක සරල රේඛාවක්. ඔබට පේනවා මම මේ ඊතලේ ගිරියනවා. මේක සරල රේඛාවක්. එහෙනම් 50යි y අකුරයි 60යි එකතු වුණාම මොකද්ද වෙන්න ඕන? 180ක් මේ 50යි y අකුරයි 60යි කියන කෝණ තුනම එකතු වුණාම 180යි හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. දැන් අපිට පුළුවන් නේ මේ දෙක එකතු වුණාම කීයද? 110යි. දැන් එහෙනම් y හොයන්න දෙපැත්තෙන්ම 110ක් අඩු වෙන්න ඕන. දෙපැත්තෙන්ම 110ක් අඩු වුණාම කීයද උත්තරේ? y වලගය 70යි. කොන y වලගය 70යි කියලා එනවා. right. ඊළඟ කොටස y වලගය 70යි. දැන් අපිට ඉසෙන්නේ හොයන්න ඕන. ඊළඟට දෙන්නේ ඉසෙන්න හොයන්න. එතකොට මේ බලන්නකෝ y අකුරයි 60යි එකතු වුණාම මේ ඉසෙන්ට සමාන වෙන්නේ නැහැ මේ සරල රේඛා දෙකේ ප්‍රතිමුඛ කෝණනේ. එහෙම නැත්නම් මෙතන 50යි ඉසෙන්ට අකුරයි එකතු වුණාම කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕන. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඔය ක්‍රම දෙකටම හදන්න පුළුවන්. එහෙනම් මේ බලන්න 50යි ඉසෙන්ට එකතු වුණාම 180යි. ඒත් අර හේතුවමයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ.
ඒ අනුව දෙපැත්තෙම 50ක් අඩු කරනවා ඉසෙත් හොයන්ට 180න් 50ක් අඩු වෙනවා ඒ අනුව ඉසෙත් සමානයි 130යි කියලා ඔන්න ඉසෙත් බලන්න බලන්න ඔන්න එතකොට ඔච්චරයි අපි ප්‍රශ්න වලට දීලා තිබ්බේ ඉතින් මේ ටික ඔබට ඇත්තටම කරන්න පුළුවන් ලේසි ප්‍රශ්න ටිකක් තමයි මුතේ මම තෝරලා ඔබට හදලා දුන්නේ. එතකොට මේ මම මේකේ වීඩියෝ එක ඔබට දානවා. ඔබට නැවත නැවත බලලා ඔබේ ගැටලු හඳුනා ගන්න පුළුවන්.